SLD is a good takeover target at this juncture. This is the ideal time to buy these shares. What is the advantage in buying SLD shares at this time? මොකද අපි ගන්නවා නම් මුළු කොටස් ප්‍රමාණයෙන් 141%ක්ම ගන්න ඕන. මුලදි කොටසක මිල තිබුණේ රුපියල් 54යි. දැන් රුපියල් 34ක් වෙලා තියෙනවා. The recent rise of the dollar value has also impacted upon this. However, next month the situation will change. Can it change? By now, 40% of the share market is on retail investment. Yes, but 5 new companies have entered the share market, and one is an oil company. They're trying very hard to buy these SLD shares, and with the change in oil prices, the share value should increase also. Excuse me, you go ahead. I am quite confident that the situation will change positively. Mr. Munasinghe, let's acquire the shares. හැබැයි අපි ගන්නවා කියලා දැනගත්තොත් shares ඔක්කොම ගන්න ලැබෙන්නේ නැහැ. ඒ හින්දා වෙන විදිහකට plan කරලා ගන්න බලමු. I want to acquire all the 41% SLD shares. Okay? Sir, we will acquire 21%. Balance 20%, we will introduce another person and do the deal. That's exactly how I thought. Right. වැඩේ කරන්න. කොනක් ඉතුරු වෙන්න තියන්න එපා. Okay, sir. කියවන හැටි බොන්න එපා කියලා එන්න අපි යන් එළියට එන්නකො ශාක්‍ය අර බලන්න කේමින්දියට ගිය කල කෑ ගහන්නපා අපි සද්ද නැතු යමු කවුද ඒ කෙල්ල හා මට හොඳට දැකලා පුරුදුයි එන්න මෙන්න ඔයා ඉතින් දැකලා නැති ගෑණියෙක් නෑනේ යන් 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 Thank you.
කවුද බං අර බෝ දක්කගෙන යන කෑල්ල? මේ මාව? ඔව්. බෝ තමයි. මං දැක්ක ලාස්ලනු දෙපැත්තෙන් අල්ලගෙන වලිගෙ තඹරඹර යන. මං හිත මේ බැලුවේ කවදාකවත් ගෑණික් දිහා හැ කරලා බලන්නේ නැති උඹ මොකද ගෑණික කර තියාගෙන යන්නේ කියලා. මං ඒ ගෑණිව කරෙන් බිම තියලා ඉවරයි. උඹේ ඉතින් කර ගහගෙන නටපන්. නා. උඹ බෝ පැලේ. හැබැයි පුතෝ උඹ ඔය දළු දාන්න හදන්නේ මුල් දිරච්ච ගහක් යට. ඒ මුල් පණ දාලා ගස් දළු දාලා ලියලයි. ඒකත් කොයිතරම් දෙයක්ද මහසෙන්. එහෙම නේද වෙන්න ඕනේ. උඹ දන්නවද ඔය කවුද කියලා? ඔව්. දාගනින් පුළුවන් නම් සෙල්ලමට හරි කරේ. උර චක්‍රමාලේ. එහෙමද? හරි හරි. නවගුණ වැළුණත් මට කමක් නැහැ. හැබැයි පුතෝ කරන දෙයක් පරිස්සමෙන්. දන්නවනේ. මේ මට දැන් යන්න තියෙන සමුත්පුරේ රැස්වීමට. වරයන්. ඊයේ සතියේ විජේපාලේ ඇවිල්ලා යටවත්ත රැස්වීමට ගහලා ඒක කඩාකප්පල් කරා. ඊට පස්සේ මං එයාට සමුකුරේ පැත්තට එන්න දෙන්නෙත් නැහැ. අනාපපරේ. ඔය විජේපාලගේ ගෝල බාලය ඔක්කොම වැඩ කරන්නේ අපේ යටවත්ත ෆැක්ටරි එකේ. හැබැයි පුතෝ ඔය සමගිපුරේ ඉන්න ඔක්කොමලා එකාට කා නැහැ. උන් හැමතිස්සෙම මන කොටා ගන්නවා. ඒකනේ කේමින්ද ඒකට සමගිපුරේ කියන්නේ. එකකට හොඳයි මේනු. හැබැයි ඕනෝට වැඩිය විශ්වාස කරන්න යන්න එපා. සල්ලිකාර පුත්තු. උන්ට ඕනේ සැප ගන්න. ওই වගේ කී දෙනෙක් මා එක්ක තුරුල් වෙලා ඉඳලා ඇද්ද? අනන්ත අප්‍රමාණ පෙම්බස්, කවි, ගී ගායන, සුපිරි සිහින, අකලංක ප්‍රේම ප්‍රාර්ථනා. නිකම් පච. උඹ කී දවසක් ওই මිනිහා හින්දා ක්ලයන්ට්ස්ලාට බොරු කිව්වද? මොකද සද්ද නැත්තේ? උඹද? උඹ?
සර් විජේපාලයා ගැන්සිය දැන් ඔක්කොම ක්ලෑෂ් කරා. අර දකුණු අත වගේ හිටපු කොටම ඉන්නේ හැ. ඊයේ පෙරේද මගෙන් අහන අපිත් එක්ක වැඩ කරන්න එන්නද කියලා. ඉතින් රත්තරන් මොනවද කිව්වේ? මොනවද සර් දෙස්තරයන් බලන්නේ? මොකද ඔක්කොම කට්ටියත් එක්ක එන්න අපිත් එක්ක ඇවිත් අදම සටන බහින්න කියලා. එක ශාඛා සමිතියකට එක ෆයිල් එකක් ගන්න ඇරින්න. ඒ ශාඛා සමිතියවල සමාජිකයන්ගේ විස්තර මේ ෆයිල් වලට ගමු. එතකොට වැඩ කරන්න ලේසි. අන්න මරු මැඩම්. පුළුවන් නම් අපේ කට්ටියගේ තොරතුරුත් දාලා ෆයිල් එකක් හදන්න. මොකද කොයි වෙලාවෙ ඉතින් අපි චකබ්ලාස් වෙයිද දන්නේ නැහැනේ. රත්තරන් අර මඩවත්තේ උතුරු සමිතියේ සභාපතිවයි ලේකම්මයි මෙහාට ගෙන්නන්න ඕන. දෙන්න අතර මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. විජිත තමයි මට කිව්වේ. අනික වැඩේ දැන් ලොක ගාවටම ගිහින්. ඔව් සර් ඔය ගම්මල මිනිස්සුන්ගේ පෞද්ගලික පොවන්තර. වුණොත් ඔව හරියටම ඇදගන්නේ ඡන්දේ කාලය අල්ලලා. මංගිලකෝ ෂේප් කළා දාන්න. ආ ගුණරත්න මොකද ගුණරත්න? අනේ සර් මේ කොළවට මොකක් හරි රස්සාවක් හොයලා දෙන්න. විභාගේ පාස් වෙලා ආවිල අවුරුද්දක් විතර ගෙදර හිටියා. ඉස්සේ කෙස් ගන්නට සම්මුඛ පරිසර වලට ගියා. අනේ ගුණරත්න මං කොහෙන්ද මේ වෙලාවේ රස්සාවල් හොයලා දෙන්නේ? ආ ඔන්න ඡන්දෙන් දිනලා මම පාර්ලිමේන්තුවට ගියාට පස්සේ නම් මොන හරි කරන්න තිබුණා. ඉතින් දරුවට කියන්න අපිත් එක්ක වැඩ කරන්න කියලා. ඡන්ද දිනාට පස්සේ මොන හරි කරමු. දරියලව ඡන්දෙ පෙරදුනොත් සර්. බය වෙන්න එපා. මම පෙරදුනත් අපේ පක්ෂෙ දිනනවා. මොකක්ද දරුවගේ නම? සුනිල් ගුණරත්න සර්. මල්ලි වා එන්න. ඉලෙක්ෂන් එක ඉවරනහම මම රස්සාවක් දෙන්න. එන්න සර්. අපි ගිහලා එමු. හොඳයි. හයි බෝ. මේ දරුවා එවන ඉලෙක්ෂන් වැඩවල. අයියෝ සර්. ඔය විදිහට සර් මේ තැන දෙන්න නම් හම්බෙන්නේ නැහැ. ඇයි මේ මිනිසුන්ට එහෙම කිව්වේ? කොහමද? සර්ට තිබුණේ බොරුවට කොහේ හරි කම්පැනි එක කාගේ හරි නමට ලියුමක් හදලා දෙන එක. ඒ රස්සාව හම්බ වුණාද නැද්ද කියන එකේ ප්‍රශ්නයක් නැහැ. අපේ ළඟට එන්නේ කවුද? මේ මිනිහගේ හිත හදලා යවන එක තමයි මේ වෙලාවේ ගොඩක් වටින්නේ. අහිංසක මිනිස්සු. එහෙම රවට්ටන්න හොඳ නැහැ. ඡන්දෙ බැරදුනත් නම් පිටින් ගෙදර යන්න තියෙන්න ඕනේ. බම්බු මැඩම් හැම එකාටම රැවටෙන ওই මිනිස්සු තමයි. රවට්ටපු තරමට තමයි ඡන්ද වැඩි වෙන්නේ. ඡන්ද ඡන්ද. ඒ මදව දැන් අර හන්දේ ගහන්න දින මේ ටික ඔක්කොම ගෙනිලා. හන්දේ හන්දේ මුලේ වහන්න කෝල් එකක් ජගත් මහත්තයාගේ ට්‍රයි කරන්න ඕනේ. හලෝ ජගත්. සර් අපිත් එක්ක හිටපු පැට්‍රිය කොල්ලෝ ටික ඔක්කොම මහසෙන් එක්ක වැඩට බැහැලා. එක කොල්ලෙක්වත් නැහැ. මහසෙන් ඉන්නම් අපට රිටර්න් එක දීලා තියෙන්නේ චාල්ස් බලවර්ධන හරහා. මහසෙන් බඳින්න ඉන්නේ චාල්ස් බලවර්ධනගේ දුවව. ඔව්. ඔව් එක මන් දන්නවා. හොඳයි. බලාගම්මුකෝ.
impermanence should be realized through wisdom. It is the final reality of everything. To purify the mind, it is essential to know the nature of reality. That is impermanence. Negative thoughts or low feelings arise due to the wrong understanding of reality. If you are to dispel sorrow, you have to meditate upon impermanence. I have traveled to various countries in my quest for the goals of life. Finally, I came here to Sri Lanka. Yet my question remains, why do we live? To live happily and in contentment. What is the purpose of existence? There is no wealth greater than contentment. Contentment is not eating, drinking, and living in high luxury and power. Inner peace, compassion, and tranquility spring from the mind. When the mind is tranquil, it is possible to accept everything. That is because the mind is calm. But if your mind is shaken, you will feel perturbed by even the slightest thing. Compassion is the fuel for growth. Anger and hatred are the forces of, however powerful, anger and hatred cannot succeed. Hello, auntie. Came in the now? Mama has it. Ah. Tama get the ravine. Mahito came in the attic in Nikila. I put a hadisiante. Ah, Nandi. Mampasikatagrana. I put a Rataranga jitter. Good karadret? Oh.